DIY with Sham channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ගෙනාවේ නිවසම සුවඳවත් කරන විදිහේ scented candles හදන්නේ කොහොමද කියලා. ඉතින් අපි නිවස සුවඳවත් කරන භාවිතා කරන සාම්ප්‍රාණි හඳුන් කූරු වගේ දේවල් වලට අමතරව විසිතුරු විදිහට හදාගන්න පුළුවන් දෙයක් තමයි මේ scented candles කියන්නේ. අපිට විවිධ වර්ණ වලින් decoration එකක් විදිහටත් හදාගන්න පුළුවන්. ඉතින් එකට අපිට ඕන වෙනා මේ වගේ සිරමික් බෝල් එකක් එහෙම නැත්නම් වීදුරු ජාය එකක් වගේ දෙයක් විවිධ ප්‍රමාණයන්ගෙන් ගන්න පුළුවන්. මම තව විනිවිද පේන විදිහේ බොටල් එකකුත් අරන් තියෙනවා. මේක ෆැබ්‍රික් පේන්ට් බොටල් එකක්. පාට කැන්ඩල්ස් හදාගන්නේ කොහොමද කියලා පෙන්වන්න මම මේ බොටල් එක ගත්තේ. නමුත් මේ බොටල් එක මදි. ඊට වඩා තරමක් විශාල බොටල් එකක් ගත්තොත් වඩා පහසුයි. සහ අපිට ඕන වෙනවා මේ වගේ පරණ ඉටිපන්දම් එහෙම නැත්නම් බී ස්ටැක්ස් කියලා තියෙනවා ඉටිපන්දම් හදන අමුද්‍රව්‍යයක්. ඔයගලන්ට ඒක ගන්නත් පුළුවන්. තව අපිට වැක්ස් ත්‍රෙඩ් එකක් ඕන වෙනවා. මම පාවිච්චි කරන්නේ මේ මම ගන්න ඉටිපන්දමේම ත්‍රෙඩ් එක තමයි. ඉතින් ඒ වගේ තව ත්‍රෙඩ් එකකුත් මම එකව තියෙනවා. ඉතින් මම ඒක තමයි පාවිච්චි කරන්නේ. නමුත් මේක කඩින් මිලදී ගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් කැන්ඩල් ටික හදාගන්න මේ ටික තමයි ඕන වෙන්නේ. නමුත් අපි හදන්න පාට කැන්ඩල් එක නිසා අපිට ඕන වෙනවා තව පාට කූරු කිහිපයක්. එහෙම නැත්නම් කලරින් ගන්න පුළුවන්. කලරින් පවුඩර් වගේ ගත්තොත් වඩා හොඳයි. ඉතින් අපි හදන්න යන සෙන්ටඩ් කැන්ඩල් නිසා අපිට ඒක සුවඳ කරන්න අපි භාවිතා කරනවා එසෙන්ෂල් ඔයිල්. මම ගත්තේ එකලිප්ටස් ඔයිල් එක. මේ තමතරව ක්ලෝව්, ලැවෙන්ඩර්, රෝස්, ඔරෙන්ජ් ටී ට්‍රී වගේ එක එක ඔයිල්ස් තියෙනවා. ඔයගලන්ට ගන්න පුළුවන් කැමති සුවඳකින්. මේක පොඩ්ඩක් මිලෙන් වැඩි නිසා ඔයගලන්ට 15 ml 35 ml වගේ පොඩි බෝතලයක් ඇති වෙයි. සුවඳ විතරක් නෙමෙයි එසෙන්ෂල් ඔයිල්ස් වල ගොඩක් ප්‍රයෝජන තියෙනවා. ඉතින් අපේ ස්ට්‍රෙස් එක අඩු කරලා අපිට හොඳ රිලැක්සේෂන් එකක් දෙන්න පුළුවන් මේ එසෙන්ෂල් ඔයිල්ස් වලට. දැන් මම කරන්නේ වැක්ස් ත්‍රෙඩ් එක ජායකෙ රඳව ගන්න එක. ඒකට අපිට ඕන වෙනවා පෙන්සිල් එකක් හරි ටූත්පික් එකක් හරි. ඒ පෙන්සිල් එක ටූත්පික් එක ආධාරයෙන් නූල ඒ වටේ ඔතලා තමයි අපි රඳවගන්නේ. ඉතින් මට ඔතන තරම් නූල් ප්‍රමාණයක් මදි. මම ඉටිපන්දමෙන් ගත්ත වැක්ස් ත්‍රෙඩ් එක නිසා ඒ නිසා මම සෙලෝ ටේප් එකක් ආධාරයෙන් ඒක රඳව ගන්නවා. වැක්ස් ත්‍රෙඩ් එක ජායකේ පතුලටම වඳින්න ඕනේ. ඉතින් මම පොඩි ජායකත් ඒ විදිහටම රඳව ගන්නවා. මෙතන මම කෑලි වලට කඩාගත්තු ඉටිපන්දම් ටික ඒක දැන් මම ඩබල් බොයිල් කරන්න යන්නේ. ඉටිපන්දම් කෑලි හොඳට දිය වෙනකන් ඩබල් බොයිල් කරගෙන ටික වෙලාවක් නිවෙන්න අරින්න ඕනේ. නිවෙද්දී මේක ගල් වෙන්න බලනවා. ඒ නිසා දියර ගතියෙන් තියෙද්දිම එසෙන්ෂල් ඔයිල් එක එකතු කරන්න ඕනේ. එසෙන්ෂල් ඔයිල් තේ හැන්දක් වගේ ප්‍රමාණයක් තමයි මම එකතු කරලා තියෙන්නේ. එසෙන්ෂල් ඔයිල් එක හොඳට දිය කරගෙන ගොඩක් නිවෙන්න කලින් අපි මේක ජායකට වක් කරගන්න ඕනේ. දැන් මම හදන්න යන්නේ පාට සෙන්ටඩ් කැන්ඩල්ස් ටික. ඒකට අපි කඩාගත්තු ඉටිපන්දම් කෑලි හා පොඩි පාට කූරකුත් දාලා තියෙනවා පාට එන්න. ඉතින් මේක හොඳට ආයි ඩබල් බොයිල් කරගන්න ඕනේ දිය වෙනකම්ම. පාට කූරුත් දිය වෙන්න ඕනේ. කලරින් පවුඩර් එකතු කරගන්නවා නම් මේක ලිපින් බයිස් වල පස්සේ කලරින් පවුඩර් එක එකතු කරගන්න පුළුවන්. ඉතින් කලින් කරා වගේම ඉටිපන්දම් කෑලි ටික හොඳට දිය වෙන්න ඇරලා පොඩ්ඩක් නිවෙන්න තියන්න ඕනේ. දියර විදිහට තියනකොටම එසෙන්ෂල් ඔයිල් එක ඇඩ් කරගන්නවා මේකටත්. මේක ගොඩක් පොඩි ප්‍රමාණයක් නිසා මම එසෙන්ෂල් ඔයිල්ස් ඩ්‍රොප්ස් ටිකක් තමයි එකතු කරගන්නේ. ගොඩක් ඔයිල් ගොඩක් එකතු කරන්න එපා. එතකොට ගොඩක් සැර සුවඳක් එනවා. අනිත් එක ඔයිල් එක ලිපේ තියලා රත් කරන්න යන්නත් එපා. එතකොට ඔයිල් වල තියෙන අර ගතිය නැති වෙලා යනවා. ඉතින් දැන් ඔයාලට පේනවා මගේ ඉටිපන්දම් ටික හොඳට ගල් වෙලා තියෙනවා. ඉතින් මේ දෙක හදාගන්න මට එච්චර වෙලාවක් ගියේ නැහැ. පැය කිහිපයකින් මේක හයි වෙලත් ඉවරයි. මීට වඩා ලොකු ජායකක හදනවා නම් සාමාන්‍යයෙන් ජෑම් බෝතලයක් වගේ එකක හදනවා නම් ඔයගලන්ට පුළුවන් ඊළඟ දවසේ පාවිච්චි කරන්න ගන්න. ඉතින් මේක පත්තු කරලා ටික වෙලාවකින්ම හොඳ සුවඳක් විහිදෙනවා. පස්සේම හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය වලින් ගෙදර සුවඳ කරන්නත් ඩෙකරේට් කරන්නත් කරන්න පුළුවන් දෙයක් තමයි මේ සෙන්ටඩ් කැන්ඩල්ස් කියලා කියන්නේ. ඉතින් හදලා බලලා ඔයගලන්ගේ අදහස් මට කමෙන්ට්ස් කරන්න. දිගටම රැඳී සිටින්න මගේ channel එක සමගින් subscribe කරන්න අමතක කරන්න එපා. තව video එකකින් නැවත හමුවෙමු.